अतो एकතු කරගෙන යන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ Archaeo-Books නැමැති පුරාවිද්‍යාත්මක වැඩසටහන සඳහා. ඉක්මනින් පරපුර දිසා පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික උරුමයන් මතු පරපුරට රැක ගැනීමේ අරමුණින් පැරණි පුස්තක හා ලේඛන පිළිබඳව වතකුත් සොයා අතීත උරුමයන් අභිහිත උරුමයන් සමාජගත කිරීමේ මාහිමික කාර්යය සඳහා මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව Archaeo-Books නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂකතුමාගේ මඟපෙන්වීම හා සංකල්පය මත ක්‍රියාත්මක කරලා තිබෙන මෙම මාහිමික වැඩසටහන සඳහා මා විසින් තෝරා ගන්න ලබන්නේ ඌව පළාත පිළිබඳව පවේචනාත්මකව තොරතුරු ඇතුළත් වීලිය වී තිබෙන පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමියන් විසින් රචනා කරලා තිබෙන ඌව ඉතිහාසය නැමැති කෘතියයි. 1944 වර්ෂයේදී එම්.ඩී. ගුණසේන සහ සමාගම මගින් මුද්‍රණය කරලා තිබෙන මේ කෘතිය උන්වහන්සේට ප්‍රාචීන භාෂෝපකාර සමිතිය විසින් පණ්ඩිත උපාධිය සඳහා ප්‍රතිකෘත කෘතියක් විදිහට පිළිගන්වලා තිබෙනවා. ඌව පළාත කියන්නේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වශයෙන් වටිනා අනූන තොරතුරු ලබාගත හැකි පළාතක් විදිහට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඌව ඉතිහාසයේ කෘතිය නාවුල්ලේ ධම්මානන්ද හිමියන් විසින් රචනා කළ තිබෙන මෙම කෘතිය තුළින් ඌව පළාතේ තිබෙන පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික මෙන්ම ඌව පළාතේ භූභෞතික එහෙමත් නැත්නම් සාරවත් ශාලාලංකාර භූමියකට හිමිකම් කියනා වූ මේ ප්‍රදේශය පිළිබඳව වටිනා තොරතුරු රැසක් හඳුනා ගැනීමේ මූලාශ්‍රයක් විදිහට සලකන්න පුළුවන්. පළාතේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික සමකාලීන තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා. විශේෂයෙන්ම මෙම කෘතිය අපිට වැදගත් වන්නේ ඇයි? ඒ සඳහා ශ්‍රේෂ්ඨ කරුණු කිහිපයක් බලපාන බව මෙන්න සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම 19 වන සතවර්ෂයේ මැද භාගයේදී ඌව පළාතේ තිබුණු තත්ත්වය සත්‍ය වශයෙන්ම අපට හඳුනා ගැනීමේ හැකියාව මෙන්න පොත අධ්‍යයනය කිරීම තුළින් අපිට හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම ඌව පළාතේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික තොරතුරු එවකට පැවති යුගයේ මෙන්ම වර්තමානයේ තුලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරලා නඩත්තු කර පවත්වාගෙන යන පුරාවිද්‍යාත්මක භූමි වීමත් විශේෂ කොට සැලකන්න පුළුවන්. එමෙන්ම 1940 වර්ෂය යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වෙච්ච යුගයක්. එම යුගයේ තුලදී ඌව පළාතට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඍජු බලපෑම එල්ල වූ කාලයක් වනුවක උන්වහන්සේ විසින් ලියන ලද මෙම තොරතුරු සමකාලීන සහ සත්‍ය වශයෙන්ම අපිට එකල පැවති කරුණු පිළිබඳව එනම් සමාජ සංස්කෘතික ආර්ථික මෙන්ම අධ්‍යාපන සහ ඓතිහාසික විස්තරද මනමින් අඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඌව ඉතිහාසය පිළිබඳව මාර්ගෝපදේශන ග්‍රන්ථයක් වශයෙන් භාවිත කළ හැකි මෙම කෘතියෙහි අන්තර්ගතය පිළිබඳව අපි කරුණු මතක් විමසා බලමු. පිටු 300කින් පමණ අධික ප්‍රමාණයකින් මෙම ග්‍රන්ථය තුළ මුලින්ම සඳහන් වෙලා තිබෙන්නේ ඌවේ මායිම් සහ ඌවේ භූභෞතික පිහිටීම. විශේෂයෙන්ම ඌවේ මායිම, ඌවට ඇහැදිලා තියෙන නාමයන් කොහොමද කියන එක, ඊළඟට ඌවේ භූභෞතික පරිසරය, ඌවේ දේශ සීමා පිළිබඳව පිටු 18කින් පමණ යුක්තව කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. ඊට අමතරව සුවිශේෂී කරුණක් සඳහන් කරන්න ඕන ඌව පළාතේ එකල පැවති කර්මාන්ත පිළිබඳවද උන්වහන්සේ සඳහන් කළා තිබෙනවා. වර්තමානයේ වන විට එකල පැවති කර්මාන්ත වර්තමානයේ වන විට ඇත්තටම අභාවයට ගොස් තිබෙනවා. එම නිසා 19 වන සතවර්ෂයේ මැද භාගයේදී ඌව පළාතේ කුමන කර්මාන්තයක පැරණි ජනයා නිරත වුණේද යන්න පිළිබඳවද අපිට කරුණු අවධාරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඌවේ පැරණි කොඩි පිළිබඳව උන්වහන්සේ තම කෘතියේ අදහස් ප්‍රකාශ කළා තියෙනවා. ඊටත් අමතරව උන්වහන්සේ තවදුරටත් තම කෘති විග්‍රහ කරගෙන යනකොට ඌව පළාතේ තිබෙන සංඝ පරම්පරාව ප්‍රභූ කණ්ඩායම් පිළිබඳවද කිවියුරු මහයුරු වගේ තොරතුරු පිළිබඳවද සඳහන් කොට තිබෙනවා. මුළු ඕපලාති මහබල සේනා පිළිබඳව උන්වහන්සේ කෘතියේ විස්තර ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම අපට වැදගත් වෙන පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තොරතුරු පිළිබඳව උන්වහන්සේ පිටු 100කට පමණ අධික ප්‍රමාණයක් තුළ තම කෘතියේ විස්තර විග්‍රහ කොට තිබෙනවා. විශේෂයෙන්ම ඌව පළාතේ ප්‍රාග් ඓතිහාසික යුගයේ, අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ, දඹදෙණි යුගයේ, කෝට්ටේ යුගයේ සහ පශ්චාත් යටත් යුගයේ, බ්‍රිතාන්‍යයන්ට යටත් වුණ යුගයේ පිළිබඳවද කරුණු ගෙනහැර දක්වලා තියෙනවා. විශේෂයෙන්ම ඌව පළාතේ තිබෙන පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික විස්තර පිළිබඳව උන්වහන්සේ සම්ප්‍රික්ත එහෙත් එකල පැවති සමකාලීන තොරතුරු මනමින් විග්‍රහ කොට තිබෙනවා. විශේෂයෙන්ම එම පුරාවිද්‍යා ස්මාරක සහ ඒවා පිහිටීමත් ගමන් කරන ආකාරයත් පිළිබඳව කෙටි විස්තරයක් ඇතුළත් කොට තිබෙනවා. උදාහරණයක් වශයෙන් අපිට මෙසේ සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම 1949 වල ශ්‍රී ලංකාව යටත් විජිත යුගයේ පැවති සමයේදී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගන්න කාලවකවානුව තුල දිලිය වුණු මෙම කෘතිය තුලින් අපට මහියංගණය ස්තූපය පිළිසකර කිරීම පිළිබඳව උන්වහන්සේ විශේෂ සඳහනක් කළා තිබෙනවා. ඉන්කොට පිළිසකර කිරීමේ සම්බන්ධව ලස්සන රසවත් විස්තරයක් ඉදිරිපත් කළා තියෙනවා. එමෙන්ම ගර්භ කැණීමේ ලබාගත් විතිසිතුවම් පිළිබඳවද උන්වහන්සේ එහිදී ඡායාරූප සමග තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා. එමෙන්න කිරිවිහෙර කතරගම කිරිවිහෙර සම්බන්ධයෙන්ද උන්වහන්සේ විශේෂ තොරතුරක් ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම එකල කිරිවිහෙර දහගැබ සංරක්ෂණය කිරීම, කැණීම් කිරීම පිළිබඳවද තොරතුරු උන්වහන්සේ ඡායාරූප සමගම ඉදිරිපත් කළා තිබෙන එක අපිට ඇත්තටම අතිශයින්ම වැදගත් කොට සලකන්න පුළුවන්. तृतीय तृतीय कांडे අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා. මෙම තෘතිය කාණ්ඩයේ තුලදී උන්වහන්සේ ඌව පළාතේ පැරණි ලිපි ගැන, ශිලාලේඛ නැතුළු ලිපි ගැන විශේෂ සඳහනක් කොට තිබෙනවා. විශේෂයෙන්ම ඌව පළාතට අයත් ශිලාලේඛන 15ක් පිළිබඳව උන්වහන්සේ තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා ඡායාරූපත් සමග. එය අපිට අතිශයින්ම වැදගත් වෙනවා. හේතුව තමයි මේ වෙනුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඒ සියලුම ශිලාලිපි හඳුනාගෙන පිටපත් කොට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කළ තිබීමත් විශේෂත්වයක්. ඒ වගේම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ශිලාලේඛන නඩත්තු කොට පවත්වාගෙන ආරක්ෂා කොට පවත්වාගෙන යනු ලබනවා. විශේෂයෙන්ම බදුළු කැම්ලිපිය, රක්කිතා කන්ද ලෙල්ලිපිය, කතරගම ශිලාලිපිය, බෝගඩ ලෙල්ලිපිය වැනි ලෙල්ලිපි ඇතුළුව ශිලාලේඛන 15ක් පිළිබඳව අපිට මෙම කෘතියෙන් තොරතුරු අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ ශිලාලිපි වලට අමතරව ඌව පළාතේ සන්නස් 20ක් පිළිබඳව තොරතුරු අපට ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම බිබිලේ සන්නස ඇතුළුව සන්නස් 20ක් පිළිබඳව අපිට එකවරම තොරතුරු ලබා ගැනීමේ හැකියාව මෙම පොත අධ්‍යයනය කිරීම තුළින් අපිට කරුණු වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ශිලාලිපි වලට අමතරව ඌව පළාතේ සන්නස් 20ක් පිළිබඳව අපිට එකවර තොරතුරු ලබා ගැනීමේ හැකියාව මෙම පොත පරිශීලනය කිරීම තුළින් තිබෙනවා. විශේෂයෙන්ම බිබිලේ සන්නස, යුදගනා සන්නස, උළුගල සන්නස, පොත්බන්දර සන්නස වැනි ප්‍රධාන පුරාවිද්‍යාත්මක ස්ථානවලින් හඳුනාගත හැකි සන්නස් පිළිබඳව මෙම කෘතියෙන් තොරතුරු ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි සන්නස් වලට අමතරව ඌව පළාතේ තුඩපත් පිළිබඳවද කරුණු අපට හඳුනා ගන්න පුළුවන් මෙම කෘතිය අධ්‍යයනය කිරීම. විශේෂයෙන්ම තුඩපත් 6ක් පිළිබඳව අපිට කරුණු අනාවරණය කරනවා උන්වහන්සේගේ මෙම කෘතිය අපට අධ්‍යයනය කරනකොට ඒ කොටස හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඌව පළාතේ සන්නස් වලට අමතරව තුඩපත් 6ක් පිළිබඳවද උන්වහන්සේගේ කෘතියේ තොරතුරු ඇතුළත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම කොටසර පියංගල තුඩපත, නාවල විහාර තුඩපත, සොරගුණු විදේවාල තුඩපත, පස්වන රජ මහ විහාර තුඩපත වෙන විහාරස්ථානවල තුඩපත් පිළිබඳව ඡායාරූප සහ විස්තර සහිතව තොරතුරු මෙම කෘතියේ ඇතුළත් වෙලා තියෙනවා. ඊට අමතරව ඌව පළාතේ විත්ති පොත් නමින් පොත් 7ක් පිළිබඳව කරුණු ඇතුළත් කරලා තිබෙනවා. විශේෂයක් කොට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම මේවා ඌව පළාතේ පැරණි ලියවිලි විදිහට තමයි අපි සලකන්නේ. විශේෂයෙන්ම මදුරාපුර ගමන් විස්තරය පිළිබඳ විත්ති පොත්, රාසින් දේවිහාමිගේ විත්ති පොත්, අත්නායක මොහොන්තාලගේ විත්තිපොත් ඊට අමතරව සීට්ටු ආණ්ඩුකාරවරයාගේ සන්නස් පිළිබඳවද තොරතුරු ඇතුළත් කොට තිබෙනවා. ඊට අමතරව කලුවක්කෝලිගේ උපාලි සංදේශය, අනුශාසනා වට්ටෝරුව, ධර්මාන්තරණ විනිශ්චය පිළිබඳව ලියවිලා තියෙන තොරතුරු සහ යාදින්නක් පිළිබඳවද පැරණි ලේඛන මෙම කුටියට ඇතුළත් වෙලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මෙම ආකියෝ-බුක්ස් වැඩසටහන් සඳහා මම විසින් තෝරාගත් ලැබූ ඌ ඉතිහාසයෙන් ඇමති කෘතිය අපිට ඉතාම වැදගත් කෘතියක් විදිහට සැලකන්න පුළුවන්. විශේෂයෙන්ම ඌව පළාතේ පැරණි පුරාවිද්‍යාත්මක නටබුන් උරුමයන්, ඓතිහාසික උරුමයන්, සමාජ සංස්කෘතික ආර්ථික දේශපාලන මෙන්ම බහු භෞතික පරිසරය පිළිබඳව අගනා තොරතුරු රැසක් හඳුනා ගැනීමේ හැකියාව පවතින මෙම කෘතිය පරිශීලනය කිරීම සඳහා අපි ඔබ සමට ආරාධනා කරලා සිටිනවා.